Hello, welcome back to our channel. ඉතින් අද මං හිතුවා ඔයාලට day in the life vlog එක කරන් එනවා කියලා. ඉතින් මේ අපේ සෙනසුරාදා දවස. ඉතින් අද පොඩක් පරක් වෙලා ඇහැරනවා කියලා හිතුවට පොඩ දෙන්නම කලින් ඇහැරුණා වෙන්ද වගේ. ඉතින් හයා මාට තේ බීලා ඔක්කොම කරලා පට්ටික පටන් ගන්න හිතුවා. ඉතින් ඊට කලින් අයවබත් එක සුට සෙල්ලම් කරලා මමයි ඩිරේනුයි පොඩි ප්ලෑන් එකක් දැම්ම අද මොනවද අපි දවල්ට හදන්නේ කියලා. ඉතින් අපි හිතුවා කාල එකට අපි මික්ස්ඩ් සී ෆුඩ් රයිස් එකක් හැදුවේ නෑනේ. ඉතින් ඒක නිසා එක ට්‍රයි කරමු කියලා. ඉතින් මොංගෝලියන් රයිස් එකක් හදන තමයි ඉතින් ප්ලෑන් එක. ඉතින් බලමු කොහොමද හදන්නේ කියලා. ඒත් මං මට මතකයි මං ඔයාලට කලින් බ්ලොග් එකත් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා මං ලොකු වට මෙතන කොහොමද හදන්නේ කියලා එක්ස්ප්ලේන් කරන්නේ. ගොඩාක් රෙසිපීස් තියෙනවා ඉන්ටර්නෙට් එකේ, යූටියුබ් එකේ. ඉතින් ඔයාලට කියලා බලා ගන්න පුළුවන්. ඉතින් අනිත් එක මම මොනවද කරන්නේ කියලා ඔයාලට හොඳට පේනවා. ඉතින් ඒක නිසා මං රෙසිපීස් මෙතන කියන්න යන්නේ නැහැ. කොහොමද හදන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මුකුත් කියන්නේ නැති වුණාට මං හිතුවා යමක් ගැන කියන්න ඕනේ කියලා. ඉතින් අපි චුට්ටක් උයන ගමන් කතා කරමු. ඊට කලින් මං කියනනම් මම කොහොමද මැරිනේට් කරගත්තේ කියලා මේ සී ෆුඩ් ටික. ඉතින් මුලින්ම සී ෆුඩ් ටික මැරිනේට් කරගන්න මම ගාලික් ඇන්ඩ් ජින්ජර් පේස්ට් එක දානවා. ඊට පස්සේ කැලිමිරිස් ටිකක් දානවා, ලුණු දානවා. ඒ වගේම සොය සෝස්. මේකට ස්වීට් සොය සෝස් එක ළඟව තියෙනවා නම් දාන්න. මොකද ඒක තමයි මේකට හරියන්නේ. හැබැයි මං ගාව නැති නිසා මම කරේ සොය සෝස් එකට සිනි චුට්ටකුයි ඔයිස්ටර් සෝස් චුට්ටකුයි දාලා මික්ස් කරලා මට ඕන ග්‍රේවි එක, මට ඕන සෝස් එක මං හදාගත්තා. ඒකෙන් ටිකයි මැරිනේඩ් එකට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ හොඳට මික්ස් එකක් දීලා ඒක පැත්තකට කරලා තියන්න, ඔයාගේ එළවලු ටික කපා ගන්නකම්. ඉතින් මං කියවනේ අද පොඩක් අපි කතා කරමු කියලා පොඩි සීරියස් ටොපික් එකක් ගැන. ඉතින් අද ඔගලන්ට ඒ ටොපික් එක ගැන කතා කරන්නේ මගේ හස්බන්. ඉතින් එයා කිව්වා එයා කැමති කියලා ඒ ටොපික් එක ගැන කතා කරන්න. ඉතින් අද මම එයාට චාන්ස් එක දීලා පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියා. ඉතින් බලමුකෝ ඔගලන් කියන්න අනිවාර්යෙන්ම ඔගලන්ගේ අදහස්, යෝජනා, චෝදනා. අනිවාර්යෙන්ම ඒ ක්ලිප් එක අහන ගමන් පල්ලෙහැන් කමෙන්ට් එකක් දාන්න තමත කරන්න එපා. ඉතින් එහෙනම් පමා නොවි අපි අහලා බලමු. Hello guys. So mama මේ Tales of Alice Grove අද හාෆ් එක. ඉතින් මම මට මේ පොඩි ක්ලිප් එකක් මම මේ දාන්න හිතුවේ. ඇත්තටම අපේ ලයිෆ් එක, අපේ සෝෂල් ලයිෆ් එක කොහොමද චේන්ජ් වෙලා තියෙන්නේ කියලා මේ ළමයි දෙන්නෙක්ට පස්සේ විශේෂයෙන්ම. ඉතින් ඇත්තටම යාළුවෝ කියන දේ සහ සෝෂල් ලයිෆ් කියන දේ අපි දෙන්නටම විශේෂම මට ගොඩක් තිබුණ දෙයක් මේ බඳින්න කලින්. බැඳෙන් පස්සේ වුණත් අපි දෙන්න අවුරුදු දෙකක් තුනක් අපි දෙන්න අපි අපේ ලයිෆ් එක ගත කරා. අපි රෑට ෆිල්ම් එකක් බලන්න යනවා, දිනා උත්සයනවා. ඉතින් ඒ වගේ පොඩි පොඩි දේවල් අපි කරා. ඒත් අපිට ෆයිනෑන්ෂලි අපි එච්චරම ස්ටේබල් තිබුණ නැති නිසා අපිට ඒ දවසල ගොඩාක් දේවල් වලට යන්නත් බැරි වුණා. ඉතින් මම මේ ටොපික් එක කතා කරන්නේ මොකද මේක මට මම
හිතනවා මම තමයි මේකට ගොඩක්ම අදාළ වෙන්නේ. මොකද මම තමයි ගෙදර කරන්න තියෙන දේවල් මේන් දේවල් ටික මම තමයි ප්‍රොවයිඩ් කරන්න ඕනේ කියන එක. ඉතින් ඇත්තටම මට මම ජොබ් එකක් කරනවා, ඒ දේවල් ඔක්කොම කරන ගමන් ෂෙනා බබාල දෙන්නගේ වැඩ ටිකයි ඒ ටික ඔක්කොම බැලන්ස් කරලා අපිට හෙල්පර් කෙනෙක් ඉන්නවා. ඉතින් එයා අපේ කෑම බීම ගැන ඒ සහ ගෙවල් වල ආස්පස් කිරිල්ල බැලන්ස් කරනවා. විශේෂයෙන්ම අපේ ඩොගී බොගී ඉන්න හින්දා අපිට අනිවාර්යෙන් අපේ ගෙදර ක්ලීන්වට තියෙන්න ඕනේ. මොකද අපේ චූටි මෑන් දැන් හැමතැනම ඇවිදිනවා, එයා ක්‍රෝල් කරනවා. ඉතින් ඒකින්ද අනිවාර්යෙන්ම ක්ලීන්ලිනස් සහ මීල්ස් ඉතින් අපිට දෙන්න දෙපැත්තට අපි බලා ගන්නකොට අපිට මීල්ස් ගැන කන්සන්ට්‍රේට් කරන්න ටිකක් අමාරු හින්දා ඒකින්ද තමයි. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන ඉතින් ඒක සමහරක් වෙලාවට පිටින් කෙනෙක් බැලුවොත් හිතන්න පුළුවන් උදව්වට කෙනෙක් ඉන්නදී ඇයි අපි දෙන්න ඇයි එහෙමම ගෙදරටම වෙලා බබාලත් එක්කම එහෙම ඉන්නේ කියලා. ඉතින් අර අපි චූස් කරන ලයිෆ් එක, ලයිෆ් ස්ටයිල් එක ඒක තමයි හේතුව. ඉතින් ඒගොල්ලොන් දෙන්න ලොකු වෙනකම් පොඩ්ඩක් ඒගොල්ලොන් දෙන්න අපිත් එක්ක ඉන්දියාවේ කියන එක වැරද්දක් නෙමෙයි කියලා තමයි මම නම් හිතන්නේ. සහ අපිට එළියට යන්න තරම් අපිට දැන් එහෙම මන් දන්නේ අපි ෆයිනෑන්ෂලි අපි ආයි එච්චර ස්ටේබල් නැහැ. අපිට යන්න පුළුවන් චාන්සස් වලදී අපි ඉව කරනවා. ඇතරම අපේ අම්මලාගේ ඔක්කොන්ගේ මුදව අරගෙන තමයි ඒක කරන්න ඕනේ. ඉතින් අපිට අනිත් එක තමයි අපි අවුටින්ග්ස් වලට සහ ගෙට් ටුගෙදර්ස් වලට අපිට ඉන්වයිට්ස් එනවා. අපේ දැන් එනවා අපේ යාළුවන්ගෙන් ෂෙනාගේ විශේෂයෙන්ම යාළුවෝ කසින්ස් එහෙම එනවා. ඉතින් අපි ඒවට අපිට ජොයින් වෙන්න අපි ජොයින් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. මොකද ඒවා ගොඩක් වෙලාවට රැයට තියෙන්නේ මගේ යාළුවෝත් විශේෂයෙන්ම එන්න කියලා තියෙනවා. ඉතින් ඒ වගේවට සමහර වෙලාවට අපිට ජොයින් වෙන්න බෑ. මොකද හේතුව අපි ඒ බබාලගේ නයිට් රුටීන් එක අපි 100%ක් අපි හිතනවා ඒක කරන්න ඕනේ කියලා. එතකොට ඒගොල්ලෝ කම්ෆර්ටබල් කියලා. ඉතින් අපි ඒගොල්ලෝ දෙන්නගේ කම්ෆර්ට් එක ගැන තමයි අපි නම්බර් 1 අපි කන්සිඩර් කරන්නේ. අපි ඒක කොයි වෙලාවටමත් කොම්ප්‍රොමයිස් කරන්න යන්නේ නැහැ. ඉතින් මං දන්නේ මේක හරිද වැරදිද, මේකට ඕන තරම් කමෙන්ට්ස් එන්නත් පුළුවන්. මේක මම දන්නවා පර්සනලි ඒක මමත් හිතනවා, මම ඩවුට් කරන එක හරිද කියලා. ඉතින් මං කවදාරි දවසක මං හිතනවා ඒක හරි දෙයක් කියලා මටත් හිතෙයි කියලා. හැබැයි අර ඒක ටිකක් ඉතින් අර සෝෂලි පොඩි අපි සෝෂල් ලයිෆ් එකට ලොකු ටෝල් එකක්, ඒ කියන්නේ ලොකු ගැටලුවක් වෙලා තියෙනවා ඉතින් ඒ දේවල්. ඒත් ඉතින් අපි මේ විදියට අපේ ලයිෆ් ස්ටයිල් එක අපි කරගෙන යන්න හිතාගෙනත් ඉන්නේ. ඉතින් ඒ දෙන්න වෙනුවෙන් අපි 100%ක් අපි කැප වෙන්න ඕනේ අපි දෙන්නම. මොකද අපි දෙන්න ඒ දෙන්නව හරියට හදාගත්තේ නැත්තම් අවදාරි දවසක ඒගොල්ලෝ ලොකු වුණාම අපිටම තමයි ඒක වගේ කියන්නත් වෙන්නේ ඒ දෙන්නගේ ඩිසිප්ලින් එක. මොකද විශේෂයෙන්ම අපි හදන්නේ බොයිස දෙන්නෙක්. ඉතින් සාමාන්‍යයෙන් බොයිස කියලා ගත්තම අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඒගොල්ලන් හොඳ ඩිසිප්ලින් බොයිස වෙන්න කියලා. ඉතින් මම දකින්නේ ඒකයි. ඒගොල්ලන් අන්තිමට මම නැති වුණත් ෂෙනාව හොඳට බලාගන්න කොල්ලෝ දෙන්නෙක් වෙයි කියලා තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකින්ද ඒගොල්ලෝ මේ ඩිසිප්ලින් ඒ රෙස්පොන්සිබිලිටි එක ගන්න පුළුවන්. ඒගොල්ලොන් එක්ක අපි හිටියනම් ඒගොල්ලොන්නත් ඒකටම තේරිලා ඒගොල්ලොනුත් ඒකෙම ඉඳී කියලා. මොකද එක්ස්පීරියන්ස් එකෙන්
සාමාන්‍යයෙන් ඒ දෙන්නට අපි දෙන්න නැති වුණොත් වැඩි වෙලාවක් ඉන්න බෑ. ඒ කියන්නේ ධෛර්ය වුණත් අපි අම්මලා ගෙදර ගියත් එයා ආයි එනවා අපි ගාවටම. එයාට එන්න අහනවා. ඉතින් ඒක එක අතකට හොඳ දෙයක්, එක අතකට ඒක අපි හිතන්න පුළුවන් පිටින් බලනවම ඒක ටිකක් අයියෝ මේක හරි අමාරු දෙයක්, මේක ඇයි මෙහෙම, අපිට පොඩි නිදහසක් නැද්ද, බ්‍රේකයක් නැද්ද කියන. ඒත් ඉතින් අර ඒ වගේ දෙයක් මට හිතෙන්නේ වෙන එක අතකට හොඳ දෙයක් කියලා. මම දන්නේ මේකට ඔපිනියන්ස් ගොඩක් එයි, බට් මම ඒක ගැන කතා කරන්නත් එක්ක තමයි මම මේ ක්ලිප් එක දැම්මේ. විශේෂයෙන්ම මම ෂනාට කිව්වේ මම ඒක ගැන කතා කරන්නම් කියලා. මොකද මම තමයි එයාට වැඩිය ටිකක් හරි සෝෂල්. මොකද එයා එච්චරම සෝෂල් නෑ කියන්නේ එයා පුද්ගලයෙක් හැටියට එක්ස්ට්‍රෝවර්ට් කෙනෙක්. හැබැයි එයා සෝෂල් ලයිෆ් එකක් හැටියට එයා එම සෝෂල් ලයිෆ් එකක් යට නැහැ. මොකද හේතුව එයා 100%ක්ම කැප කරලා තියෙන්නේ ෆැමිලි එක වෙනුවෙන්. එතකොට මම වර්ක් කරන කෙනෙක් හැටියටයි, හස්බන්ඩ් කෙනෙක් හැටියටයි, යා වෙන කෙනෙක් යාළුවෙක් හැටියටයි මට ඊට වැඩිය සෝෂල් ලයිෆ් එකක් තිබුණා සහ තියෙනවා. මං එළියට යන්න ඕනේ, මං ඒ වැඩ දේවල් කරන්නත් ඕනේ. ඒත් end of the day මමත් අර දෙයට කැප වෙන්නත් ඕනේ. මොකද හේතුව මම හිතන්නේ ෂෙනා වයිෆ් සහ අම්මා හැටියට එයාට දෙන්න තියෙන්නේ විශේෂයෙන්ම චුට්ටට එයා දෙන්න ඕනේ එයාගේ කියා එකයි ඒ දේ. හැබැයි ඒගොන්තක සෙල්ලම් කරන්න හරි ඒගොල්ලොන්ව ඩිසිප්ලීන් කරන්නයි හැමදේම තේන රෙස්පොන්සිබිලිටි තියෙන්නේ මට. ඉතින් මම ඒගොල්ලොන්තක නැත්තම් ඒක මම කොහොමද කරන්නේ? සහ අපි දෙන්න ඒගොල්ලොන්ට හොඳ එක්සැම්පල් එකක් දෙන්න ඕනේ කියන එක තමයි මම මේ ටොපික් එකෙන් කතා කරන්නේ. ඉතින් ඔහොම තමයි අපි හිතන්නේ අපේ ලයිෆ් එක ගැන. කිව්වත් වගේ එක එක පුද්ගලයාට මේක වෙනස් වෙන්න පුළුවන්. ඒත් මං හිතුවා අපි හිතන විදිය මගේ හස්බන්ඩ්ගේ කටින්ම දැනගන්න එක හොඳයි කියලා. මොකද මගේ බ්ලොග්ස් හස්බන්ඩ්ගේ යාළුවොත් බලනවා. ඉතින් ඒ කියන්නේ පිරිමි පාර්ශ්වය බලනවා කියන එකනේ. ඉතින් ඒක ඒගොල්ලන්ට යමක් ජීවිතයට ගන්න හෝ වෙනස් විදිහකට හිතන්න උදව් වේවි කියලා මං හිතනවා. ඉතින් ඒ වගේම ඔගලගේ අදහස් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි දෙන්න පුළුවන් විදිහට මේ වගේ පොඩි ඉන්සයිට් එකක් අරන් එන්නම් අපේ බ්ලොග්ස් වලින්. ඒ ගැනත් ඔගලන් මොනවද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මේ වගේ ටොපිකයක් ගැන කතා කරන්න හිතුවේ අද දවසේ පොඩි දෙයක් වෙලා මට පොඩි අප්සෙට් මෝඩ් එකකට සෙට් වුණා උදේම. ඉතින් මම ඕක පොඩ්ඩක් හස්බන්ඩ් එක ඕන් ඇන් ඔෆ් පොඩ්ඩක් කතා කරා. ඇයි එහෙම වෙන්නේ, ඇයි ඒගොල්ලෝ එහෙම අපිට කරන්නේ, ඇයි ඒගොල්ලෝ එහෙම අපිට අපෙන් ඇහුවේ නැත්තේ ට්‍රිප් එක යන්න එහෙම කියලා. මම ගොඩාක් හස්බන්ඩ්ගෙන් මගින්ුත් ඒ වගේම මම හස්බන්ඩ්ගෙන්ුත් ඔක ක්වෙස්චන් කරා. ඊට පස්සේ හස්බන්ඩ් කියපු එක තමයි සහ මට තේරිච්ච විදිය තමයි ඒගොල්ලෝ එක හොඳ දෙයක් අපිට ඉන්වයිට් කරපු නැති එක. මොකද අපිට දෙන්න තියෙන ආන්සර් එක තමයි අපිට සෝරි අපිට එන්න වෙන්නේ නැහැ, අපිට ජොයින් වෙන්න වෙන්නේ නැහැ, මොකද මේ අපිට ෆයිනෑන්ෂලි පොඩක් ටයිට් කියන එක. ඉතින් ඒක නිසා මං හිතුවා ඒක හොඳකට වෙන්නේ නැති කියලා. ඒත් අර ඇයි මගෙන් ඒක ඇහුවේ නැත්තේ කියන එක සාමාන්‍යයෙන් ඔළුවට ගිහිල්ලා එක අප්සෙට් වෙන්න ගත දවසම. ඉතින් හැම තිස්සෙම අපි හිතන්න ඕනේ හැම දෙයක්ම වෙන්නේ පර්පස් එකක් ඇතුව. ඉතින් හැම දෙයකම මොකක් හරි පොසිටිව් එකක් හරි මොකක් හරි හැම තිස්සෙම නෙගටිව් හිතලා දුක් වෙන්නේ නැතුව එක පොසිටිව් විදිහට දකින්න හැමතිස්සෙම ට්‍රයි කරන්න. ඉතින් ඒක මට ඇහුවනම් මට හැමතිස්සෙම කියන්නේ නැහැ කියලා. ඉතින් හැමතිස්සෙම මම කියන්නේ එන්න වෙන්නේ නැහැ, අපිට පොඩ්ඩක් අමාරුයි, ඕකම නම් දෙන උත්තරේ. ඉතින් එකාතකට සවරක් වෙලාවට ඒක ලොන් අහන්නට ඇති ඒ හේතුව මත වෙන්න පුළුවන්. නැත්තම් ඇහුවත් මට කියන්න වෙන්නේ
සොරි අපිට එන්න වෙන්නේ නැහැ මෙහෙම සිටුවේෂන් එකක් නිසා කියලා. ඉතින් හැම දෙයක්ම තේරුම් ගන්න ඔගලන් කොහිද ලයිෆ් එකේ කොයි මට්ටමකද ඉන්නේ, අපිට මොනවද කරන්න පුළුවන්. අන්ඩ් තව දෙයක් තමයි, කවදාවත් ඔගලන්ගේ ලයිෆ් එක තව ලයිෆ් එකක් එක කම්පයර් කරන්න එපා. ඒක ඇත්තටම සමහරක් වෙලාවට ගොඩාක් දුක් බරයි. ඊට පස්සේ ස්ට්‍රෙස් වෙනවා, ඩිප්‍රෙස් වෙනවා. අපිට ලැබිලා තියෙන දේවල් වලට අපි සතුටු වෙන්න ඕනේ. සහ කවදාවත් අරයට තියෙනවා මට නෑනේ කියලා කම්පයර් කරන්න ගන්න වෙලාවෙඳන් මං හිතන්නේ ඔගලන්ට ඔගලන්ගේ ජීවිතය ගොඩාක් දුක මිසක් ඒකෙන් උඹලන්ට සතුටක් එන්නේ නැහැ. ඉතින් හැම තිස්සෙම හැපි වයිබ් එකක් එන්න නම් හැම පහර දීමකම, හැම වැටීමකම මොකක් හරි හැපි දෙයක්, මොනවා හරි පොසිටිව් දෙයක් හිතන්න අපි පුරුදු වෙමු. මොකද මමත් ඒක තාම ඉගෙන ගන්න ගමන්. ඉතින් එදා දවසේ මම ගොඩාක් වැටුණා, ගොඩාක් මට දුක හිතුණා. ඉතින් අන්තිමේදී දවල් වෙද්දි වගේ මං හිතලා කොහොම හරි මගේ මනස මං හදාගත්තා. ඉතින් කොහොම හරි එදා උදේ චුට්ටක් මට ඊයේ දවසේ ඉඳන් පොඩ්ඩක් ඔළුව චුට්ටක් අප්සෙට් එකේ තමයි හිටියේ. කියන්නේ මේ හෙම්බිරිසාව කැසත් එක්ක ඇඟට පණ නෑ ඔය හේතුන් මත. හැබැයි මං හිතුවා එක අද වෙද්දි එක හොඳ වෙලා ඇති කියලා. උනට ඒත් තිබුණා ඒ අමාරුකම්. ඒක නිසා මම ඔක්කොම ලෑස්ති කරලා කිචන් එකත් අස් කරලා බත් එක හදන දේවල් ඔක්කොම ලෑස්ති කරලා මම සෙට් කරලා දුන්නා හස්බන්ඩට. එතකොට ඩිරෙන් තමයි ඔක්කොම ප්‍රයිස් එක හැදුවේ. ඉතින් බලන්න කොහොමද හදන්නේ කියලා මං හිතන්නේ. මං කලින් බ්ලොග් එක කොහොමද මොංගොලින් රයිස් එක හදන්නේ කියලා දැම්මා. ඉතින් ඇත්තටම මෙතන කලමනා හරිම අඩුයි මං පාවිච්චි කරලා තියෙන. ඉතින් ඔයගොල්ලෝ තව ගොඩාක් වෙජිටබල්ස් මේකට පාවිච්චි කරන්න තියෙනවා. ඉතින් ඒව පාවිච්චි කරන්න. ඉතින් මොදපිට කැබේජස් එහෙම තිබුණ නැහැ ගෙදර, මට දාන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඒ වගේ ලුණු කොළ ඒව මට තිබුණ නැහැ දාන්න. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තිබ්බා මට මිස් වෙච්ච. ඉතින් ඔයගොල්ලන් හරියට ඔයගොල්ලන්ට කලමනා තියෙනවා නම් ඒවත් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි තියෙන විදිහට තමයි කරේ. ඒ වගේම තමයි බත් එක්ක අපි එදා තමයි බත් එක උයාගත්තේ. ඒ වුණාට ඔයගලන් මේ මොංගොලින් රයිස් එක හදනවා නම් කලින් දවසේ බත් එක හදලා ෆ්‍රිජ් එකේ දාලා ඊට පස්සේ යූස් කරන්න පහුවෙන්දට. එතකොට තමයි හාල් එක අර හොඳටම ඒ බත් එක මේ රයිස් එක හදන්න සෙට් වෙන්නේ. ඉතින් ඒක තව ටිප් එකක්.
හෙට අපි අපේ යාළුවන් දෙක ඩේ අවුට් එකකට යන්න ප්ලෑන් කරන් ඉන්නවා මතුගම පැත්තේ ටිකක් එහාට වෙන්න. ඉතින් ඒකට බඩ් ටික මම දැන් පැක් කරනවා, මොකද ඩිරෙන් බබාලව බලාගෙන අතරතුරදී. ඉතින් එහෙම ලොකුවට පැක් කරන දෙයක් නෑ වුණාට, ඉතින් බබාලට විශේෂයෙන්ම අරන් යන්න ඕනේ. ඒ වගේම තමයි ඩේ අවුටින් එකක් හින්දා ටවල්ස්, බෙඩ්ෂීට් එකක්, ඒවම විශේෂයෙන් දාගත්තා. මොකද අපිට හම්බ වෙන චේන්ජින් රූම් එකක් විතරයි. ඉතින් ඒක නිසා හදිස්සියකට කියලා බබාලට නිදාගන්න ඉතින් විශේෂයෙන්ම කියලා ගත්තේ ඇත්තටම කිව්වොත් බෙඩ්ෂීට් එකක්. ඒ වගේම පිලෝස් දෙකක් තුනක් මම දාගත්තා ගෙනියන්න. එක මං මේකේ වීඩියෝ එකේ නැහැ. ඉතින් ටවල්ස් දාගත්තා අපිට සහ බබාලට ටවල්ස්. ඒ වගේම මස්ලින්ස් බොටල්ස්. ඒ වගේම අපිට නම් ටීෂර්ට්ස් තුනක් දාගත්තේ, ටීෂර්ට්ස් දෙකක් දාගත්තා, කෙනෙක් අවුට්ෆිට්ස් දෙකක්. ඒ වගේම බබාලගේ ස්විම් සූට් සහ ස්විමින් ඩයිපර්ස්, ක්ලෝ ඩයිපර් එකක් ස්විමින් වලට. ඒ වගේම බබාලට අවුට්ෆිට්ස් දෙකක් සහ වැඩිපුර ටීෂර්ට් එකක්, නැපීස්, වෙට් බෑග් එකක්, චේන්ජින් මැට් එක, ඩයිපර්ස් සහ ටයර් එක, ඒගොල්ලොන්ගේ ස්විමින් පූල් එකේ යූස් කරන ටයර් එක සහ පම්ප් එක, වෙට් පයිප්ස්, මෙඩිසින් පවුච් එක, ඒ වගේම ටොයිලට්‍රීස් එකටම දාගත්තා. ඉතින් ඔය ටික තමයි මම ලෑස්ති කරගත්තේ. ඉතින් කොහොම හරි ඊට අමතරව අපි හිතුවා ස්ට්‍රෝල් එක සහ මේ බ්ලැක් කලර් ලගේජ් බෑග් එකට තමයි මං හිතේ ඔක්කොම ඇඳුම් ටික, අපේ ඇඳුම් සහ බබාලගේ ස්විමින් වලට අවශ්‍ය වෙන ටික ඔක්කොම අපි මේකට දාගෙන පැක් කරගමු. සහ බබාලගේ ඩයිපර් බෑග් එකට බබාලගේ ඔක්කොම ඇඳුම් ටික සහ ටවල්ස් ඒවා ටික දාන්න පුළුවන් ටික ඉමීඩියට් ඒවා සහ මේ ඇඳුම් ටික එකට දාගමු. එතකොට අපිට ආයි ලොකු ලගේජ් එකක් අරින්න ඕනේ නැහැ. මේකේ ඔක්කොම එකලොන්ගේ ඇඳුම් සහ ඩයිපර්ස් සහ මස්ලින්ස් බොටල්ස් ඒ ටික ටවල් අරමෙවා පූල් ඇයිටම්ස් ටිකත් එක්ක අපේ ඇඳුම් ඔක්කොම අපි ලොකු ලගේජ් එකේ දාමු කියලා. ඔක තමයි ප්ලෑන් එක. එතර ඔයිට අමතරව අපි අපේ වයිට් කලර් බාස්කට් එක ගෙනවා ගෙනිච්චා. එතර ඒකට බබාට ෆෝමියුලා ඒ වගේම පොඩි ස්නැක්ස් ටිකක් ඉතින් ඒ ටික දාගත්තා. මොකද එයාට හදවත යනකොට කන්න සහ අපි හිතුවා එදා උදේට යනකොට අපි අනිවාර්යෙන්ම බන් එකක් අරන් යන් කියලා. එතකොට බ්‍රෙක්ෆස්ට් එක අපිට ඒක මැනේජ් කරගන්න පුළුවන් යනකම්. මොකද උදේට ආයි නැගිටලා මොනාරි හදාගෙන යනකොට අපිටත් මහන්සි, අපිට වෙලාවට යාගන්නත් බෑ. මොකද ඒක නිසා වෙන අපි එහෙම දැන් ප්ලෑන් කරගත්තේ. සහ ඒගොල්ලන් අස ස්නැක්ස් ටිකකුත් මම ඒ වයිට් බාස්කට් එකට පැක් කරා. සහ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ බේබි ෆෝමියුලා ඒ වගේම ෆ්ලාස්ක් එකක් ඔය ටික තමයි ඒ අමතර දේවල් වලට ගත්තේ. අනිවාර්යයෙන්ම මම ඒ ටික ගෙනියනවා. මොකද අපි දන්නේ අපි යන තැන් හරි අපිට ඒවා ගන්න පුළුවන්ද. ඉතින් ඊට වඩා හොඳ අපි ඒවට සූදානම් වෙලා ගියම අපිට හරි ලේසි. මොකද අපි ෆස්ට් තින් අපි ළමයිගේ කම්ෆර්ටබල් ළමයි කම්ෆර්ටබල්ද කියලා බලන්න ඕනේ. අපි නෙමෙයි, අපේ ෆන් එක නෙමෙයි, ළමයි කම්ෆර්ටබල් තියන්න ඕනේ. ඒගොල්ලෝගේ බඩ පුරවන්න ඕනේ. ඒගොල්ලෝ කම්ෆර්ටබල් කියන්නේ අපිට එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මගේ නම්බර් වන් රූල් එක, අපේ නම්බර් වන් රූල් එක. ඉතින් ඒක නිසා ඒගොල්ලොන්ව මුලින්ම සෙටල් කරන්න දේවල් මං ගව දිනවද කියලා මම බලන්න ඕනේ. ඉතින් කොහොම හරි ධෛර්යයෙන් මට උදව් කරා මේ ටික පැක් කරන්න. එයාට ඇත්තටම කිව්වොත් දැන් හරිම බෝඩ්, එයාට කරන්න දේවල් නැහැ මේ වෙද්දි. මොකද දැන් හවස අපි චර්ච් යන්නත් ඕනේ. ඉතින් ඊට කලින් ඩිනර් එක ප්‍රෙප් කරන්නත් ඕනේ, ඇඳුම් ටික ලෑස්ති කරන්නත් ඕනේ. ඩිරෙන් ඇත්තටම කිව්වත් මේ වෙලාවදී ඩිනර් එක ප්‍රෙප් කරනවා චූටි මල්ලි වතේ තියාගෙන. මම ඉතින් මෙතන පැක් කරනවා, මොකද මේ ටික මට පුළුවන් දේ නිසා. ඩිරෙන්ට පැකින් සාමාන්‍යයෙන් එයා කියලා තින්නේ මට කරන්න කියලා. මොකද මිස් වෙන්න ඉඩකඩ වැඩි නිසා මම සාමාන්‍යයෙන් ලිස්ට් එකක් හදලා පැක් කරනවානේ. මම සාමාන්‍ය ලිස්ට් එකක් හදලා ඔක ඩිස්කස් කරලා ඩිරෙන් එක ඊට පස්සේ මම පැක් කරන්නේ. ඉතින් කොහොම හරි ඒ ටිකත් මම පැක් කරගත්තා. ඉතින් මොකද අද මේ වීකෙන්ඩ් එකේ මගේ හෙල්ප නැහැ. ඉතින් ඒක නිසා අපි ඔක්කොම මීල්ස් ටික අපි ප්‍රෙප් කරගන්න ඕනේ. මොකද ඒ ටික නැත්තම් ඩිලේ වෙනවා. ඉතින් ඊට කලින් අපිට අග්ගාලා
ඩිනයක ප්‍රෙප් කළ ඉට පස පිහිතුවා අද හවසට අපි චර්චයමු කියලා. මොකද නැත්තං අපිට හෙට දවසේ චර්ච යන්න වෙලාවක් අහඹ වෙන්න නැහැ ඉරිද දවසේ, මොකද අපි ඩේ අවුටින් එක යන නිසා. ඉතින් ඔහොම තමයි අපේ සෙනසුරාද දවස ගත වුණේ. ඉතින් හිතනව ඔගුලන් එන්ජොය කරන්න ඇති මේ වීඩියෝ එක කියලා. ඉතින් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් ලස්සන බ්ලොග් එකකින් මං ආයෙත් එන්න. ඔගලන්ට සුබ දවසක්.